අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ 7 වෙනි රාශිය තුලා ලග්නය. තුලා ලග්නය මෙන්න ආයිබොන්. ඉතින් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයම නැත්තම් කිවි ග්‍රහය. ඉතින් මේ තුලා ලග්න හිමියන්ට මේ 2024 අගෝස්තු මාසයේ කොහොම වේවිද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම ඔබගේ මේ කේන්සර් හඳුළු මේ මාසයේ උදා වෙන ග්‍රහ පීඨීම් ගැන කතා කරද්දී විශේෂ වශයෙන්ම ඔබේ ලග්නාධිපති සිකුරු බුද්ධ සමග සංයෝග වෙමින් ඔබගේ අයස්ථාන 11 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ශනි ග්‍රහය ඔබගේ 5 වෙනි භාවයේ වක්‍ර වෙද්දී රාහු ඔබගේ 6 වෙනි භාවයේ ගුරු කුජ සංයෝගන ඔබගේ 8 වෙනි භාවයේ රවි ග්‍රහය ඔබගේ 10 වෙනි වෙද්දී කේතු ඔබගේ 12 වෙනි තැන්පත් වෙලා කටයුතු කරන කාල පරිච්ඡේදයක්දී මේ කාල පරිච්ඡේද තුළ තුලා ලග්නෙම කියන්නේ මේ විශේෂයෙන් අගෝස්තු මාසය තුළ කොහොම වේවිද. අගෝස්තු මාසය තුළ ටිකක් සුවිශේෂී තත්ත්වයක් තුලා ලග්නෙම වෙන පෙන්නු කරනවා. මොකද හේතුව අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ මේ ඔබගේ 11 වෙනාධිපති රවි ග්‍රහය 11 වෙනට පැමිණෙනවා. මේක සාමාන්‍ය දොඩට සමහර තැන්වලදී කියනවා මේ රවි ග්‍රහය 11 වෙනි භාවයට පැමිණීම කෝටියක් දෝෂ බංක කරන යෝගයක් කියලා මේ ජ්‍යොතිෂය තුළ. අපි ඒ කාරණා නෙමෙයි, ඒක ග්‍රහයක විතරක් නෙමෙයි අපිට මේ කේන්සර් අඳුර සලකන්න වෙන්නේ. ඉතින් මේ ඔක්කොම සලකා බලද්දී විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදයේ ඔබගේ වෘත්තිමය තත්ත්වන් තුළ, ආර්ථිකමය තත්ත්වන් තුළ, ව්‍යාපාර තුළ යම්කිසි ආකාරයකින් නොසිතූ ඔබ නියම් ප්‍රාර්ථනා නොකරපු ආකාර ඔබ බලාපොරොත්තු වුණු ආකාරයේ යම්කිසි ආකාරයකින් ප්‍රගතියක් මේ අගෝස්තු මාසේ මැද භාගයෙන් පස්සේ ඇති වෙනවා. හැබැයි නිතර නිතර ඔබ තුළ යම්කිසි ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් තුළ ටිකක් අර අංශු එකක් කියලා කියන්නේ විශ්වාසයෙන් තොර භාවයක්, පොඩි පොඩි සැක සහිත භාවයක් ආර්ථිකමය තත්ත්වයන් තුළ ඇති වෙනවා. හැබැයි ඒක ගොඩාක් දුරට ඔබ පොඩ්ඩක් දුරදිග හිතන වැඩිකමත් එක දැන දෙයක් නැත්නම් ඒ තරම පසුබෑමක් ආර්ථික තුළ සිදු වෙන්නේ. ජූලි මාසයට සාපේක්ෂව ගත්තොත් නම්
තරමක් දුරට ඉදිරියට ඒමක් තමා බලාපොරොත්තු වීම හැකි. හැබැයි ඔබ සෙනසුරු වක්‍රය ගැන මං කියපු වීඩියෝ අනිවාර්යෙන් බලන්න. ඒකෙ මං පැහැදිලි කරනවා මේ නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ යම් තාක් දුරට අර ආර්ථිකමය වශයෙන් ඔබට ලැබීම් තරමක් දුරට පසුබෑමක් තියෙනවා කියලා. හැබැයි මේක මේ අගෝස්තු මාසෙට තරම වළංගු වෙන්නේ නැහැ. මොකද අගෝස්තු අපි නොවැම්බර් 15 දක්වා කාලේ සෙන්සර් වක්‍රය කතා කරේ. හැබැයි මේ අගෝස්තු මාසෙ දෙකේ තරම් මෙහෙම දැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කාලේ නොයෙකුත් මාර්ග ඔස්සේ ලැබෙනවා. හැබැයි අර කාලයක් තිස්සේ ඔබ මුදල් උපයමින් තිබු මාර්ගයක් ඇහිරීමකුත් සිදු වෙනවා. ඒ කියන්නේ අර ඒක තමයි ඔබේ මානසිකව යම්කිසි ආකාරයේ ඇදවැටීමට හේතු කාරණා වෙන්නේ. පොඩ්ඩක් අර ඔබ තුළ යම්කිසි ඔබේ ආර්ථිකමය තත්ත්වයන් තුළ තරමක් දුරට අර විශ්වාසකෙන් තොර භාවයක් ඇති වෙන හේතු වෙන. ඒ වගේම ඔය ජූලි මාසය තුළ ඔබ කරන කටයුතු තුළ ඔබ මහන්සි වෙන තරමට ඔබගේ මේ මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබුණේ නැහැ. තරමක් දුරට ඔබ උත්සාහ කරත් උනන්දු වුණත් අර ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල වලට විශේෂයෙන් ලැබුණේ නැහැ මේ ආර්ථිකම තත්ත්වයන් තුළ. හැබැයි මේකත් අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ පහව ගිහිල්ලා තරමක් දුරට ඔබට ඒ තත්ත්වයන් තුළ ලාභවත් වෙනවා. වගේම ඔය සුළු ධන ලාභ මහා පරිමාණයව නොවුණත් තරමක් දුරට දැනෙන ලන ධනලාභත් වීමක් විශේෂයෙන්ම ඔය අගෝස්තු මාසයේ මැද භාගයෙන් පස්සේ අවසාන භාගය දක්වා ඔබට බලාපොරොත්තු විය හැකි. හැබැයි මේ ධනලාභ කිව්ව සරින් වල ලොතරැයි ගන්නවත් ඔය අනම්මනම් වලට නෙමෙයි යන්න ඕනේ. මොකද ලොතරැයි ඇදෙන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක ඉතාමත් සුළු පිරිසකට තියෙන වාසනාව. මේ ධනලාභ කිව්ව සරින් ලොතරැයි වාසනාව විතර නෙමෙයි ලොතරැයි වාසනාව තියෙනට තියෙනවා. තවත් පැතිකඩකින් ඔන්න ඔබ කරන කටයුතු තුළ අල යම් කාලයක් තිස්සේ මොකක් හෝ දෙයකට හිර වෙලා තිබුණු මුදලක් තිබ්බන ඔබට යම්කිසි ආකාරයෙන් ඔබ රැකියා කරන ස්ථානය තුළ ඔබේ පර හිඟ වැටුප් තිබ්බන නැත්නම් මොකද දීමනාවන් ගෙවන් නැතුව හිටියන ඔන්න අර පරණ කාල සීමාවට නොගෙවූ කාල සීමාවටත් එකම එකතු කරලා ඔබට ඒව ලැබෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒ නිසා අර ජූලි මාසය තුළ ටිකක් මානසික ගොඩාක් ඇද වැටුණානේ මේ ආර්ථිකමය තත්ත්වයන් තුළ ගොඩාක් දුරට. කියන්නේ මේ මහා පරිමාණයේ ආර්ථික කඩාවැටීම නොවුණත් අර ටිකක් අල්ලගෙන ආපු එක පොංචි උස්තාවර භාවයේ අවිශ්වාසයක් ලෙස උපදීමත් හේතු කොටගෙන පොඩක් කඩාවැටීම මානසිකව චිත්ත පීඩාකාරී තත්ත්වයන් මේ ආර්ථිකමය තත්ත්වයන් හේතු කොටගෙන පැමිණෙන තුරාලක් නිමෙන්න ඔන්න ඒ තත්ත්වය නම් මේ මාසේ අගෝස්තු මාසේ මැද භාගයෙන් පස්සේ සෑහෙන දුරට පහව යනවා. හැබැයි ඒක නොවැම්බර් මාසේ දක්වා උච්චාවචනින් වෙමි යන තත්ත්වයක් තියෙනවා. අපි දැන් අද කතා කරන්නේ අගෝස්තු මාසය ගැන. ඒ නිසා මේ අගෝස්තු මාසය තුළ එහෙම එතරම් පසුබෑමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර ඒ වගේම මම ඔබට සුභ ආරංචියක් කිව්වා විශේෂයෙන්ම අර සෙනසුරු වක්‍ර වීඩියෝයේදී ලබන වසරේ මැයි මාසයෙන් පස්සේ තුරාලග්න හිමියන්ට විශේෂයෙන් පොදුවේ ගත්තාම ටිකක් නෙමෙයි ටිකක් විශාල වශයෙන් යහපත් කාලයක් උදා නැත්තරම වසර 15කට 16කට පස්සේ වගේ හොඳ කාලයක් මේ ඔබට උදා වෙන්නේ. ඒ නිසා ඒ කාලයට ලෑස්ති වෙන්න බලාපොරොත්තු වෙන මේ කාලේ හැම අදවැටීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අර පුංචි පුංචි උච්චාවචන වීම එක්ක යන්න ඕන. ඒ වගේම මම විශේෂයෙන් මේ සෙනසුරු වක්‍ර වීඩියෝවේ තුලා ලග්න හිමියන් තමන්ගේ කේන් සටහන අතට අරගෙන තමන්ට මේ කාල සීමා තුළ ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්න විදිහකුත් කිව්වා. මේ රාෂ්ට්‍රවල බය වෙන නෙමෙයි තමන්ගේ දැනගැනීම නිසා ඒවට නිවැරදි පිළියම් පිළිතුරු කිව්වා. ඒ දේවල් වලින් ගැලවෙන්න එහෙම තියෙනවා නะ. කොහොම හරි ඒ අසුබ දේවල් වලින් 100%ක් මිදෙන්න ලබන්න ඒ හැකියාව දෙන නිසා ඒව අනිවාර්යෙන්ම අහලා තුලලග්න හිමියෝ තරේ ඒ දේවල් පිළිපදින්න වග බලා ගන්න. විශේෂයෙන්ම අර කියපතන පොදුවේ ගත්තා තුලලග්න හිමියන්ට කොහොමත් ඒ රාෂ්ට්‍ර තත්ත්වයක් නැහැ. හැබැයි අර පුද්දලකින් සටහන් තුල සමහරට ඡන්ද ඇින තැන් අනුව ජන්ම ඒ රාෂ්ට්‍රක චන්ද්‍රාෂ්ට මේ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බැවින් ඒක කියලා තියෙනවා. ඒ හින්දා ඒ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න පැහැදිලිවම. ඉතින් අපි අද කතාවට යමුනොත් මේ අගෝස්තු මාසයේ විශේෂ මුල් සති කීපේ මුල් සති දෙක නැත්නම් දින 15-16 කාල පරිච්ඡේද වල ඔබගේ වැයපසනම් ගොඩාක් ඉහළ යන කාල පරිච්ඡේදය කියන්නේ ඔබට මේ කාල සීමා තුළ ඔබට වියදම් පාලනය කරගන්න පුංචි අපහසුතාවයක් තද බල ලෙස දැනෙන කාල පරිච්ඡේදය. සමහරක්ලාට ඔබ අරමුණු කරන් ඉන්නවා සමහරදර. මොකද සාමාන්‍යයෙන් ගත්තාම තුලා ලග්න හිමියාගේ යහපත් ගුණයක් තියෙනවා. ටිකක් සැලසුම් සහගතව කටයුතු කරන කෙනෙක් සියල්ල සමබරව කරන කෙනෙන්නේ. අන්න ඒ නිසා ඔබ සැලසුම් මත යම්කිසි ආකාරකින් ඔබේ වියහිදම් සැලසුම් කර තිබ්බට ඒ සමහර තැන්වලදී වියහිදම් ඒ ඔබ බලාපොරොත්තු වුණාට වඩා ඒ ප්‍රමාණය අභිබවා යන්නේ ඊටකට පදින. හැබැයි මේව 100%ක් අනවශ්‍ය වියදම් කියලාත් මම කියන්නේ. ගොඩාක් දුරට යම්කිසි කළ යුතු වියදම් හැබැයි ඒව ඔබට තවත් පාලනය කරගැනීමේ හැකියාවකුත් පවතින නිසා චුට්ටක් තව ටිකක් සකසුරුවම්ම සූක්ෂමව කටයුතු කරන්න වග බලා ගන්න අපහසු වුණත් උත්සාහ කරන්න කියලා කියන්නේ. මොකද මේ කාලේ මේ වියහිදම් ටිකක් වැඩිවීම ඒක ටිකක් වෙනස් කිරීමට අපහසු තත්ත්වයක තියෙන දෙයක්. හැබැයි සමහරක් කරන බුද්ධිමත්ත කටයුතු කරලා පොඩි හෝ දෙයක් ඒ දේ තුළ අවම කරගන්න වග බලා ගන්න ඕන හොඳයි. මොකද අනවශ්‍ය වියහිදම් කියන දේවල් තුලාලග්න හිමියන්ගේ මේ කාලේ වැඩි වශයෙන් නැතත් අර වියහිදම් අධික වෙන කාලයක් මේ කාලේ පයිද. ඒ වගේම පොඩ්ඩක් කීයක් හරි පහුගිය කාල සීමා තුළ ඉතිරි ගත දේ චුට්ටක් වැය වෙන්න හේතු කාරණා දෙනවා. ඕවා තමයි ගොඩාක් දොට තුලාලග්න හිමියන්ට චිත්ත පීඩා මානසික පීඩා වගේ ආර්ථික අස්ථාවර භාවයක් ගැන යම්කිසි ආකාරයකින් සැක සංකා මතුවෙන හේතු කාරණා එන්නේ. කලබල වෙන්න එපා. ඒ තත්ත්වේ නැවත මේ මාසේ 16 15-16 වගේ වෙද්දී ඒවා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර යහපත් ලෙස අර කලින් පවත්තන් ආපු දේවල් එක්ක ඒ තත්ත්වයට පත්වීමේ හැකියාව
පවතිනවා. ඒවගේම මේ කාල පරිච්ඡේද තුළ තුලාලග්න හිමියන් තව විශේෂ දෙයක් කියන උනා මේ ඔබ ව්‍යාපාර කරන තුලාලග්න හිමියන් නම් මේ කාලේ ඔබ මේ හැමදෙම රැකියාව කළත් ව්‍යාපාර කළත් අර අතිරේක ආදායම් මාර්ගයක් නැත්නම් අතිරේක යම්කිසි ආකාරයකින් මේ ඔබට ඉපෙීමේ ක්‍රමයක් යොදා ගැනීම අතිශයෙන් බුද්ධිමත්. ඒකට හේතුව වෙන්නේ අර මං කියවන මේ කාල පරාසය තුළ ලබන වසර මැයි දක්වා කාල පරිච්ඡේද තුළ නිතර නිතර ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් උච්චාවචන වෙමි යනවා කිය. එතකොට එහෙම තත්ත්වයක් හදාගත්තොත් ඔබට ආදායම් මාර්ග දෙකක් කොහොම හරි හදාගත්තොත් එකක් හෝ පසුබෑමක් වෙලා තව එකක් තියෙනවා. අනේ ඒ වගේ කාලේ අර කාලේ දක්වාම එතකොට දෙකෙන් මාරුවෙන් මාරුවට යම්කිසි ආකාර යැපීමෙන් යන්නත් හැකියාව ලැබෙනවා. වගේම ඊළඟ රහස තමයි මේක මේ ඉදිරි අනාගතය ගැන හිතලා ගන්න ට්‍රික් එකක් උපක්‍රමයක්. මොකද්ද අර ලබන වසරේ මේ මාසෙන් පස්සේ ඉතා හොඳ කාලයක් එනවා. අපි ශීඝ්‍රයෙන් හොඳ කාලේ ගන්න ඒ කාලෙ වෙද්දි මේ ඔබ කරන අංශ දෙකක් කරන් යද්දි දෙකම එකම ලෙස උපරිම දියුණුවේ තත්ත්වයට පත් කරගත්තොත් අන්න අර කියන දියුණුව ඉක්මනින් ඇති වෙනවා නේද? අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන මේ කාල සීමා තුළ අර එක පැත්තක වෙන පාඩුව පියවා ගන්න උදෙසා මේක අතිරේක ආදායමක් පවත්තන් ගියාට අර යහපත් කාලේ දෙකම උපරිම තත්ත්වයට පත් කරගෙන ඔන්න ඔබට උපරිම යහපත අංග ළඟා කරගන්න හැකියාව දෙන සමහරුන්ට මේ දේවල් කියද්දී සමහරට අහන්න පුළුවන් මේ මට ජීවත් වෙන මාර්ගෙකුත් නෑ අතේ සතේ නෑ මේ මොනවද මේ කියන බයිලා කියලා. නෑ මෙහෙමයි. දැන් මෙහෙම ඔබ මුකුත් නොකර ගෙදරට නිදියන් ඉන්නවා නම් ඒ අයට මේ කියන දේවල් වළංගු වෙන්නේ නැහැ කොහොමඩත්. ඒක මේ නේද මේ ඇත්තම ජ්‍යොතිෂය කියන්නේ මැජික් කියන්නේ මේ ජ්‍යොතිෂයට බෑ ඔය කියන දේවල් තුළ ඔබට මවලා පෙන්නන්න. ජ්‍යොතිෂයට තියෙන ඉදිරිය වෙන දින දැනගැනීම පමණයි. එහෙනම් ඒ දේ තුළ ඔබ ක්‍රියාත්මක විය යුතුයි. අසුබ දේ දැනගත්තාම ඔක්කොම ඉවරයි කියලා අතහැරීම නෙමෙයි. නෑ අසුබ දේ වෙන විදිය දැනගත්තානේ. ආ දැනගත්තාට පස්සේ වෙනස් කරන්න පුළුවන්. ඔන්න නොදැන ගිහින් වැටුනොත් කරන් දෙයක් නෑ. හැබැයි දැනගෙන යද්දී වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ නිසා මේකල මොකද උත්සාහ කරන්න මම ඒ තත්ත්වයේ වචනයට ආවේ මේ කාලේ රැකියාව නැතුව ජීවිකාවල් නැතුව ඉන්න අයට මේ කාලේ වෙන රැකියාවල් යම්කිසි ආකාරයෙන් ලැබෙන කාලයක් උත්සාහ කරොත් රැකියාව ඔබ බලාපොරොත්තු වෙනට ඔබේ බලාපොරොත්තු වෙන ඉහළම ශ්‍රේණියේ රැකියාවක් නොවෙන්න පුළුවන්. නමුත් තරමක් දුරට සැලකිය යුතු රැකියාවක් වෙන්න පුළුවන්. මොකද ඒක මේ කාලේ ඔබේ තත්ත්වය නොතකා ඒකට සම්බන්ධ වුණොත් ශීඝ්‍රයෙන් දිනුන වෙලාව ඔබ බලාපොරොත්තු වෙනත් යන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ තුලලග්න හිමියන්ට රැකියාවල් නැත්නම් මේ ව්‍යාපාර වල යොමු වෙන්න පුළුවන්. ව්‍යාපාර වල යොමු වෙන සල්ලි කොහෙන්ද? ඊළඟ ප්‍රශ්නේ. නෑ එහෙම අවශ්‍ය නෑ. මොකද හේතුව ඔය අවම ආයෝජන තියෙන ව්‍යාපාර තියෙනවා. අර මං හැමදාම කියන්නේ මේ කාලේ තුලලග්න හිමියන්ට ගොඩක්ම බලපාන දෙයක් ඔය අතිරේක මැද ඉඳගෙන විකර්ණ ව්‍යාපාර. ඒ කියන්නේ ගැනුම් කරුවා විකුණුම් කරුවා අතර ඉඳගෙන ඔන්න ඔබ පොඩි ලාභයක් තියන් විකුණනවා. අතරින් ඇඩ්වාන්ස් එකක් ගන්නවා ගිහිලා. මම මොකද දැන් දවස් මාස දෙක තුනක් ඔබට කියනවනේ. ඇඩ්වාන්ස් එකක් ගන්නවා කියලා ගැනුම් කරුවට දීලා මේ බඩු බාර දෙලා එලා විකුණනවා. ඊට පස්සේ ඒකෙන් ලාභයක් තියා ණය වෙනවා. අන්න ඔය වගේ තත්ත්වෙන් තුළ එතකොට ලොකුවට ඔබට යම් කිසි ආකාරකින් ආයෝජන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මෙහෙමයි යම් කිසි දෙයක් කරන්න ඌමනාවක් උනන්දුව තියෙන කෙනෙකුට ඔය කිසිම හේතු කාරණා නිදහස කාරණාවක් අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ මේ කාල සීමා තුළ ටිකක් ගැම්මේ. මොකද මේ කාලේ තුලාලග්න හිමියන්ගේ ගැම්ම තියෙනවා. උත්සාහ උනන්දු උපරිමම තියෙනවා මේ කාලේ. ඒ වගේම සකසුරුවම වැඩ කිරීම සැලසුම වැඩ කිරීම හැකියාවක් තියෙන. එහෙනම් ක්‍රියාත්මක වීම තමයි වැදගත්. සමහර තැනක ක්‍රියාත්මකයේදී පොඩි ප්‍රමාදකම් තියෙනවා. දැන් ඔබ සැලසුම් කරනවා හොඳ උනන්දුන තින්නවා. නමුත් ඒ දේවල් ටිකක් ප්‍රමාද වෙනවා. අන්න ඒ වගේ තත්ත්වෙන් ටිකක් අතර පෙන්නුම් කරන නිසා තුලාලග්න හිමියා අන්න මේ වෙලාවේ ක්‍රියාත්මක වීමට වග බලා ගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුල අර මේ කාල අර වියදම් වැඩි වෙනවා කියලා කිව්වනේ. ඒ වැඩි වෙන්න හේතු කාරණා වෙන ප්‍රධානම තැනක් තමයි ඔය සෞඛ්‍යමය තත්ත්වයන් තුළ. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරන කලින්ම මේ සෞඛ්‍යයට යොමු වුණේ මේකයි චුට්ටක් ඔබේ සෞඛ්‍ය ගැන සැලකීම මත කටයුතු කරන්න වග බලා ගන්න. පුංචි පුංචි සෞඛ්‍යමය පීඩාකාරී තත්ත්වයන් තුලලාගෙන මම නිතර නිතර දැනෙන්න ඒව හේතු කරන ටිකක් මානසික පීඩා චිත්ත පීඩාත් ඇති වෙන්න හේතු කාරණා දෙන. ඒ සඳහා වියහිදම් කරන්න සිද්ධ වෙනවා. ඔබේ පමණ නෙමෙයි ඔබේ පවුලයාගේ යම් කිසි සෞඛ්‍ය පිළිහිම් තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. අන්න ඒව හේතු කොටගෙන ගැටලු මතුවෙන්නේ ඒවට වියදම් වැඩි වෙන්න කාලය කලමනාකරණය කරගන්න ටික අපහසුතාවයන් ටික. මොකද මේ කාල ටික ටික බාධක එල්ල වෙන කාලනේ. බාධක කියන දේවල් හැබැයි මැඩගෙන වැඩ කරන්නත් ඔබ දන්නවා. මේ කාලේ ඔබ එතරම්ම අර තුලලග්න හිමියන්ගේ මේ කාලේ හොඳම ගුණය තමයි තියෙන ඔබ එතරම්ම අර ඉක්මනින් කෑර පහුගිය කාලේ වගේ කෝපයටපත් වෙන්නේ නැහැ. නිකන් අර එක්කපාර හිතින් වැටෙන්නේ නැහැ. ඒ වගේම කලබල අනවශ්‍ය කලබලයක් ඇති කරගන්නේ නැහැ. අනේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක හේතුවකුත් තියෙනවා. හැබැයි එක තැනක් එනවා. ඔක මේ කියද්දි ඔබත් හිතයි මොකද්ද මේ කියන කතාව තේරුම කියලා. කලබල නොවි ඉන්නවා හරි සැහැල්ලුවෙන් ඉන්න කොහොම හරි හරියයි කියලා ඉදිරි විශ්වාසයක් තියෙන. හැබැයි වැටෙන තැනකදී ටිකක් අනවශ්‍ය විදිහට වැටෙනවා. අන්න ওই වගේ තත්ත්වය. ඒක නෙමෙයි මේ ෂණේන් වෙනස් වෙන සුළු සිතක් මේ කාල සීමාව තුළ තුලාග්නියන් පාතිනායි කියන එකයි මම කියන උත්සාහ දරන්නේ. හැබැයි මේ හැමදේම අර ඔබගේ තියෙන යහපත් ගුණංග කොච්චර මේ කාල පරිච්ඡේදය තුළ ආර්ථික මාසෙ පසුබෑම් ආවත් ඔබ අර
අන්න අය වෙනුවෙන් යමක් කරනවා නැත්නම් ඔබ පින දහමට ලැබීව කටයුතු කරන කාරණා කරනවා ඒ කිසිදෙයක් මගහරින්නේ අන්න ඒකයි ඔබේ තියෙන හොඳ අමංගේ ආර්ථිකයේ මේ තත්ත්වයන් තුළ මොනතරම් පැසුත් බෑම් ආවත් අවිනිශ්චිතභාවයක් ආවත් ඔබ ඒ කරන ඔබේ යුතුකම් පවුලයට කරන යුතුකම් හෝ වේවා නැත්නම් ඔබ අර අර කිව්වා වගේ පින දහම කටයුතු කරන ඒවා හෝ වේවා ඒවට මූලිකත්ව දෙන්න ඒවට ඒ මුදල් වෙන් කරන්න ඔබ දෙවරක් හිතන්නේ අන්න ඒ දේවල් තුළ ඒ යහපත් ගුණාංග තුළම ඔබ රැකෙනවා අන්න ඒකයි තියෙන දේ අර ඔබට අර කොන ගැටලු ආවත් ඕන වෙලාවට ඕන දේ නිවැරදි ලෙස ලැබෙනවා. ඒ නිසා කවදාකවත් ඔබගේ යහපත් දේ නැති කරගන්න. සමහරකට ඔබටත් හිතෙනවා මම මේ යහපත් වීම නිසා තමයි මට ගොඩක් දේවල් අයහපත් මිනිස්සු අර හොඳින් ඉන්නවා. මට ඒ පීඩිත තත්ත්වයන්. හැබැයි ඔබ තුල තියෙන යහපත් භාවයට කවදා හෝ ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ දේවල් තුල තමයි ඔබ රැකෙන්නේ. අයහපත් දේ කරන අය කැපිලා පෙවුනට ඒවා තාවකාලිකයි. ඒ කියන්නේ කලබල විය යුතු නැහැ. ඉතින් පෞල් ජීවිත කුටුම් ජීවිත ගැන කතා කරා පෞලියාගේ සෞඛ්‍ය පිරිහීම තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න කියලා මම කිව්වා විශේෂ වශයෙන්ම. ඒ වගේම දරු දැරියෝ සම්බන්ධයෙන් ඔවුන් ටික අනතුරු කරදර කරගන්න ඉඩ පවතින කාල පරිච්ඡේදය. ඔවුන් ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්න විශේෂම කුඩා දරු දැරියෝ ඉන්නවා නම් ඔවුන් කරන කෙන දේවල් ඔවුන් ඔය අතේ තියන් ඉන්න දේවල් විශේෂයෙන්ම ඔය පුංචිම දරුවෝ ඖෂධ වර්ග එහෙම ඔවුන්ට අහු වෙන්න තියන්න එපා. ඔවුන් අත කටේ දාගෙන අන්න ඒ දේවල් වල ගැටලු මතුවෙන නැත්නම් ඔය තියුණු ආයුධ හෝ මොන හරි දේවල් කැපෙන සුළු දේවල් අනතුරු සිදු වෙන දේවල් ඔවුන්ගේ අතේ තියෙන පරිහරණයට ඉඩ දෙන්න එපා. මේ වෙලාවේ ඔවුන් ගැන ගොඩක් සැලකිලිමත් කටයුතු කරන්න තුලාලග්න හිමි දරු හිමියන්ට ඉන්න දරු දැරියෝ ගැන. ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම දරුවන්ගේ කටයුතු වල ටිකක් වැඩි වශයෙන් මහන්සි වෙන්න වෙන කාල පරිච්ඡේදයක්. නමුත් ඒ දේවල් වල ඔබ එතරම්ම අර මේ ඒ මහන්සි වීම හෝ මුදල් වැය කිරීම හෝ ඒ ගැන ඔබ ලොකුට තකන්නේ නැහැ. මොකද ඒ දේවල් තුළ ඔබ අර ඒවල තුළ සාර්ථකත්වය දැකලා සතුරු වෙන කාල පරිච්ඡේදු නිසා වෙම. හැබැයි කුමන තත්ත්වයන් මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතවල විශේෂයෙන්ම ඔය සැමියා බිරිඳ සහකාරය සහකාරී කාරණා තුළ විටෙන් විට අර එක පාර කිසිම හාවකුවක් නැතුව එක පාර ගැටලු කරද්දී ඔය ගැටුම් බහින් බස් වීම ප්‍රශ්න ගැටලු මතුවෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා අර ඔබ ගොඩක් නිවිලා ඉන්න උත්සාහ කරනවා හරි ඉවසලා ඉවසලා බැරිම තැනදී ඔබ පොඩ්ඩක් ආවේගශීලී වෙන්න බලන නිසා චුට්ටක් මෙහෙම ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න පුරුදු වෙන්න. මොකද අර ඒ ළඟ ගැටලු තියලා ඒ ප්‍රශ්න ආරවුල් එක්ක යන ඒ දේවල්ට වඩා අර එක පාර අර යටින් මතුලා ප්‍රවේගකාරී මතුවන දේවල් ටිකක් භයානකයි. ඔබට පැහැදිලිද මම කියන්න උත්සාහ කරන දේ? ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේ අර අතරමඟද හිතා ගන්න බැරි විදිහේ ගැටලුකාරී තත්ත්වයන් පෞද්ගල තුළ ආරවුල් තත්ත්වයන් මතුවෙන්න බහින් බස් වීම ටිකක් දුර දිගියන්න ඒ වගේ හේතු කාරණා එළ දෙනවා. ඒ නිසා ඔබ තුළ තියෙන මේ ෂණයෙන් ඇති වෙන ආවේගශීලීත්වය පුරා තරමත් දුරට අර ඔබ උපරිම උත්සාහ කරනවා ඒක තවත් උත්සාහ කරන්න පාලනයක් තුළ ගෙනියන්න. ඉතින් මේ දේවල් චොටක් අර පැහැදිලිව කියන්න උත්සාහ කරේ තුලා ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ ඔය සුළු දේවල් තමයි ගොඩාක් දුරට අපට හානි කර දේවල්. ඒ නිසා ඒ සුළු දේවල් ටික විනාශ කරගන්න ඒව තැන් තැන්වල යෙදෙන ආකාරය උඩ පොඩ්ඩක් මම පැහැදිලි කරේ. ඒ තත්ත්වයන් තුළ ඔබ සැලකිල්ලෙන් කටයුතු කරන්න මේ කාල සීමා තුළ බැඳීම් කියන තත්ත්වයන් තුළ ප්‍රේම සම්බන්ධතා කියන තත්ත්වයන් තුළ අර ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ සුවයක් සතුටක් ආදරයක් ලැබෙන කාලයන් නම් නෙමෙයි. ඒ දේවල් තුළ ගොඩාක් දුරට ඒ දේවල් වලට ඔබට අර යොමු වුණොත් අර හිත් බිඳීම් තමයි. මොකද අවස්ථාවාදී පරමාර්ථෝස්සේ තමයි ගොඩාක් දුරට ඔබේ ආදරණීය අය ළඟින් තමන්ගේ වැඩක් කරගෙන තමයි ගොඩක් අයගෙන හිත මිතුරන් ගත්තත් ආදරය කරන ගත්තත් එහෙමයි. ඒක නිසා තුලාලක් නෙමෙයි මේ කාල සීමා තුළ. හැබැයි ඒක ඔබේ හිතරෙත් දැනෙන දෙයක් නිසා ඔබ පොඩ්ඩක් අර ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න උත්සාහ දරනවා. ඒ දේවල් පස්සේ ලොකුවට හඹාන යන එක හොඳ දෙයක්. මොකද හේතුව ඒ දේවල් පස්සේ හඹා යන්න ඔබට මානසික පීඩාවක් හෝ දුකක් තමයි දැනෙන්නේ. ඒ නිසා අර ඔබ පැත්ත කරලා ඉන්න උත්සාහ දරන වෙලාවට අන්න ඕන් ඔබට යම්කිසි ආකාරයක හඹා යන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා චොට්ටක් බුද්ධිමත් විය යුතුයි. ඒ වගේ තත්ත්වයන් තුළ ඒ අවශ්‍ය දේකම කතා බහ කරා. ඒ වුණට ඔලුවට ගන්න ඕනේ නැහැ. ඒ වගේ තැන්වලදී ඇබ්බැහි වෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. ඒ තුළ බුද්ධිමත්ව කටයුතු කරන තුලා ලග්නෙම බැඳීම් තුළ මේ කාල සීමා තුළ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද මේ විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසයේ පහු වෙනකම් බැඳීම් කියන කාරණා තුළ මම කියන්නේ මේ තුලා ලග්නෙම විතරක් නෙමෙයි පොදුවේ ගත්තත් මේ කාල පරිච්ඡේදය තුළ මේ හැම ලග්නයකටම තියෙන ගැටලුවක් තමයි රැකියාවේ පුංචි ගැටලු මතුවීම. අනිත් ඒ තමයි සම්බන්ධතා තුළ ගැටලු මතුවීම සහ හවුල් කාර්යයන් සමග ගැටලු මතුවීම. ඒ දේවල් ගැන ටිකක් සැලකිලිමත් කටයුතු කළ යුතුම කාල පරිච්ඡේදය බහුතරයක් සියලු දෙනාම තුලා ලග්නෙමියොත් ඒ විශේෂිතවම සැලකිලිමත් කටයුතු කරන වග බලා ගන්න. අධ්‍යාපන කටයුතු සඳහා කතා කරොත් අධ්‍යාපනික වශයෙන් නම් ඔබට ඔන්න පහුගිය කාලේ තිබිච්ච මොන හරි ඔය අධ්‍යාපන කටයුතු වලදී බාධකව යම්සි ආර්ථික මේ තත්ත්වයන් හෝ නැත්නම් ඒ වැඩ කරන කාල කළමනා කරන අපහසුතා හරි මොන හරි ආව ඔබ අර කරන් ආපු දේවල් අධ්‍යාපනික වශයෙන් එක දිගට කරන් යන්න අපහසු වුණා. හැබැයි ඒ තත්ත්වයන් අගෝස්තු මාසේ මැද භාගයෙන් පස්සේ නම් පහව ගිහිල්ලා යම්සි ආකාරයෙන් නැවතත් අර රීෆ්‍රෙෂ්මන්ට් එකක් නැවත අර ඒ දේවල් එක්ක වැඩ කරන් තියක් යම්කිසි ආකාරයකින් අර කඩිසරව ඒ දේ උනන්දුයෙන් උත්සාහයෙන් ඒ දේවල් පිළිබඳ කටයුතු කරන්ද ඔබට හැකියාව ලැබෙන ඉතිපිච්ච බාධා ටික ටික දුරු වෙලා යනවා. ඒ වගේම මේ කාල සීමා තුළ අධ්‍යාපන කටයුතු සඳහා ඔබ අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් සැලසුම් මේ කටයුතු කරන්ද පෙළඹෙනවා. ඒවා යහපත්. ඒ නිසා
ඔබ අලුතෙන් ඉගෙන ගන්න දේ ඔබ මේ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් හොඳට මතක තියාගන්න. තුලා ලග්න හිමියා පොඩි පොතක් අරගෙන කියෙව්වත් ඒ කියවපු දේ තුලින් ලොකු දැනුමක් එක්රාස කරන්න හැකියාව ලැබෙනවා. වගේම ඒ වගේ දේවල් උපයෝගී කරගෙන ඔන්න ඔබට ඔබගේ දියුණුව සඳහා කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. කියන්නේ ඒ තරම්ම මේ කාලේ තුලා ලග්න හිමියන්ට අර පාරේ වැටලා දෙන කොලාත්තකුත් ඇති දියුණුව ලබන්න. අනේ ඒ දේ මුලින් කියන්න අපහසු වෙයි මමතක වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ වගේ දේවල් තුළ ඔය විශේෂයෙන්ම ඔය ඔබ ලබන දැනුම ඔබගේ ආදායම් මාර්ගයක් කරන්න. ඒ දේවල් තුළින් මුදල් උපයන්න පුංචි දෙයක් තුළ ලොකු දෙයක් කරගන්න හැකියාව පවතින. ඒ නිසා මේ කාලේ ඔය අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පෙළඹෙන්නේ කියලා මම ඔබට පුන පුනා කිව්වේ ඒකයි. ඒ ඉගෙන ගන්න දේවල් ඔබේ ජීවිකාව කරගන්න ඔබට යම්කිසි ආදායම් මාර්ග සලසා ගන්න. අර ආදායම් තත්ත්වන එක පැත්තෙන් පසුබහිද්දි අන මේ පැත්තෙන් ඒ දේවල් යම්කිසි ආකාරකින් අර ඒ දේවල් තුළින් ගණ්ඩ ආදායමක් ඔබට හැකියාව පවතින. ඒ නිසා අන්න ඒ වගේ සූක්ෂම උපක්‍රමශීලීව කටයුතු කරන්න වග බලාගෙන තුලා ලග්න හිමියෝ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම් ඔය විදේශගත වීමේ හැකියාව මේ කාලේ තුලා ලග්න හිමියන්ට විශේෂ වශයෙන් පවතිනවා. නමුත් ඔබට මම මෙහෙම දෙයක් කියනවා, මේ වෙලාවේ අර පුළුවන් තරම් ඒ වගේ දේවල්ට යොමු වෙනවනම් ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද අර හදිසි අනවශ්‍ය කලබල හේතු කරගෙන ඔය එක එක්කෙනා රැවටෙන්න හේතු කාරණා දෙනවා, පොඩක් මුදල් නාස්ති වෙන හේතු කාරණා දෙනවා. මේ අගෝස්තු මාසයේ තත්ත්වය තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වය විශේෂයෙන් මුල් දින 15 දාසය තුළ. ඒ නිසා ඒ ගැන පොඩක් සැලකිලිමත් කටයුතු කරන්න, ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිල්ලෙන් කටයුතු කරන්න, ආවට කියලා කරන්න එපා. හොඳට හොයලා බලලා ඒ වගේ දේවල්ට යොමු වෙනවා නම් යොමු වෙන්න, නැත්තම් පොඩි පොඩි පාඩුකාර දේවල් සිදුවෙන ඊටකට වැඩි. ඉතින් සෞඛ්‍ය ගැන මම ඔබ කිව්වනේ, මම ඔබට විශේෂයෙන් මේ සෞඛ්‍ය මේ තත්ත්වයන් තුළ ටිකක් සැලකිලිමත් විය යුතු තැන් කිහිපයක්, විශේෂයෙන් මේ කාල පරිච්ඡේද තුළ සෞඛ්‍ය පිරිහීම් ගැන වැඩිවීම වශයෙන්ම තියෙන්නේ. ඔන ඇලර්ජි වීම, නැත්තම් විස වීම වගේ තත්ත්වයන්, ඒකට ශාරීරික දද කුෂ්ඨ වගේ දේවල් ඇතිවීම, අක්මාවේ තෙල් තැම්පත් වීම, අක්මාව සම්බන්ධ ගැටලුකාරී තත්වයන් ප්‍රබල ලෙස යටිබඩ ආශ්‍රිතව, වගඩු ආශ්‍රිතව, පිටකොන්ද ආශ්‍රිතව, ඔන්න ඔය වගේ යම්කිසි අසනීපකාරී තත්වයන් බහුල වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම සෙම් තත්වයන්, උග්‍ර වීම තත්වයන් පෙන්නු කරන්න ඉස්සර නිතර හිසේ රුදාව, ටිකක් කම්මැලි බව, ඔළුව බරගතිය, ටිකක් තදබල ලෙස මේ කාල සීමා තුළ බලපානවා. තුලා ලග්න හිමියන්ට පොඩක් මේ සෞඛ්‍ය යන මේ මාසේ නැටිය සැලකිලිමත් කරගන්න. ඔබ මොකද ඔබගේ යම් තාදුට ආර්ථික මේ වශයෙන් පුනරුදයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම ඔබට කිව්වනේ. පහුගිය කාට සාපේක්ෂව බාධක මැඩගෙන, හැබැයි ඔය දෙයට ටිකක් තවමත් බාධා එල්ල කිරීමේ හැකියාවක් තියෙන තැනක් තමයි විශේෂ වශයෙන්ම ඔය සෞඛ්‍ය කියන කාරණාව. ඒ නිසා සෞඛ්‍ය ගැන විධිමත්ව සැලකිලිමත් කටයුතු කරන තුලා ලග්න හිමිය වග බලා ගන්න. ඉතින් මේ කියපු හැම කාරණාවක් එක්කම ඔබට ඔය කියන පොඩි පොඩි දේවල් තුළ තමයි හදාගන්න. මොකද තුලා ලග්නෙට ගත්තොත් 80ක 75කම තියෙන යහපත් පැතිකඩ, අර අයහපත් පසුබෑම් තියෙන 25ට පුළුවන් ටිකක් මේ වෙලාවේ තද බලලෙස ඔබ පසුබස්සන්න. අන්න ඒක වළක්වා ගන්නයි මම මේ දේවල් කිව්වේ. ඉතින් මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා, ඒවා නිවැරදි ආකාරයෙන් කරන්න. එතකොට මේ කියන දේවල් කොහෙත්ම අසුබ වෙන්නේ නැහැ, 100 අසුබ වෙනවා. සෙනසුරු වක්‍රයේ වීඩියෝ විශේෂිත වූ පිළියම් පිළිවෙත් කීපයක් කියලා දෙනවා. ඒවා හැකිනම් ඔබ උපරිමෙම කරන්න උත්සාහ කරන්න මෙන්න මේ කාල දශාව තුළ. මොකද මේ කාල දශාව තුළ පොදුවේ ගත්තාම හැම කෙනාටම අර හිතනට වඩා පුංචි පුංචි පසුබෑම් තියෙන කාලපජය. ඒක ලග්නයකට කියලා නෑ, පොදුවේ තියෙන තත්ත්වය. ඒ නිසා ඒ කියන පිළියම් පිළිවෙත් නිවැරදිවම කරලා ඒ දේවල් තුළ ඔබට තියෙන ඔය ගැටලුකාරී තත්ත්වය මග හරවාගෙන ජීවිතයේ තියෙන අසුභකාරී දේවල් 100% නැති කරගෙන 100% සුභ කරගනිමින් ජීවිතේ නැගී හිටින්න ඔබට හැකියාව පවතින සුළු වෙනස්කම පමණයි අවශ්‍ය වෙන්නේ. බුද්ධිමත්ව සකසුරුවම්ම කටයුතු කරන්න, ඉලක්කයක් එක ගමනක් යන්න ඔබට හැකියාව දෙනවා. ඉදිරියට යන්න බිය යුතු නැහැ. අපි එහෙනම් මේ වැඩසටහනේ වැදගත්ම කොටසට යොමු වෙමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න, සුභ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝ එකේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම, පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා. විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ආකාරය ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙනද? නෑ, ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි පාට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවස ඉඳලා ඊළඟ දවස ඉර උදා වෙන දවස ඉඳන්. එතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති, ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට
පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන්. අනිවාර්යෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න. නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න. නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න. හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න. ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් ඒ අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ හතරවන ඉරිදා තමා තියෙන්නේ. ඒ හතරවන ඉරිදා දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් කියලාද ගන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරු හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දී පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්. ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දාලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්සලා මේ බෝධි ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම් පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකියෝ පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. ඇස් දෙක වගන් ටික වෙලාවක් සියලු සත්වෙන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වෙන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දී සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට
තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පෙ වගේ එකතු කරගන්න, බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින්, නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පැන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්න නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා එක නුවනුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ ජීවිතය දෙපළ තුළ තියෙනවා. රාගශ්‍රී නවර මගේ Facebook පිටු වල message එකක් දාලා අහන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න. comment එකට වඩා comment එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ message එකක් දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරා යද්දි කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ record කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න දෙල තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් message එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිද හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරේ ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව අපිට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ අර සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු ගන්න මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු, ආහාර සඳහා මෙපණක් ගන්න, ගමනාගමනය සඳහා මෙපණක් වැය වේවි, අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් හරි ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසයේ ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනය ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුර වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලයෝ ඇති කරන බාධාවල් වෙන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළ නැවත ඕම් සූර්යා නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කියන්නේ සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්, ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්, හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගේ ඉන්න මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගීව සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා
ඔබ ඒ කියපු කාරණ ඉදිරියට කරන්න යන්න ඔබේ වැඩ කටතු සාමාන්‍ය පද කරන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවලට වෙලා නිදිය ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන්න යද්දි අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල निराහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනේ බඩගින්න දැනේ ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්න කෙනෙකුට දීම තුළ කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගත්. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර බොන්න නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙනවා. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11 12 පාත්‍රණ යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම තමා තුළ පාලනය කර ගැනීම මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන එකයි කියන්නේ. පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලීව රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝපය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බදා දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස දුකක් දැනෙන වෙලාවේ සතුටක් දැනෙන වෙලාවේ හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී ධනාත්මක මනස රැති වේවි. ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නෙත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැත ගන්න ඔබ නිදියන තැන ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන නැත්තම් වැඩ කරද්දි නිතර ඉදිරියේ පේන තැන පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බියේ නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ විශේෂයෙන් වැඩිපුරම නෙත ගැටෙන තැන අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස තැඹිලි කොළ පදදම් කහ. රෝස තැඹිලි කොළ තදදම් කහ නැවත කියන රෝස පාට තැඹිලි පාට කොළ පාට තදදම් පාට කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් බව ආදරණීය භාවය ඇති කරන්න ඒ වගේම ආර්ථික මේ දියුණුව ඇති කරන්න නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක තුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙන දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇස ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට තමන්ට හැකිය ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමී වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි මේ පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම් කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම් අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම අනිත්යට යහපත කිරීම අනිත්යට අනතුරන් නොකිරීම කරදරයන් නොකිරීම තමන්ට දැනෙන දේ අනිතර දැනක දැනගෙන කටයුතු කිරීම හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දි මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්‍යගේ යහපත තුළ යහපත ප්‍රාර්ථනා කිරීම තුළ කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතේ ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත්‍යරත් යහපත කරමු. අපි ජීවිතේ දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.